මෝහක්හලෝ නිප්පාන සමන්තා චක්කවාලේ සූුවත්‍රා ගච්චන්තු දේවතා සද්දම්මන් මුනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදන් දම්මස් සබන කාලු අයං බදන්තා දම්මස් සවන කාලෝ අයං බදන්තා දම්මස් සවන කාලු අයං බදන්තා නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස ඒ අපගේ ශාස්තෘ. සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. පින්වත්න මේ ලෝකයේ බුදුරජාන් වහන්සි වදාළ දර්ශනයට අනුව අපට යම්කිසි ඥානයක් දැන් තියෙනෝ. ඒ ඥානය ප්‍රායෝගිකව යොදාගන්ට බැරිකමතමයි දැන් තියෙන්නේ. ඥානය තියෙනවා, එක ප්‍රායෝගිකව යොදාගට බැරිකම තියෙන්නේ එතුේ ඥානය ප්‍රායෝගිකව ඒ දර්ශනයෙන් බලන්න බැරි වුණට පස්සෙ ප්‍රතිඵල නෑ එතොට ඒ දර්ශනයම් බලන්න බැරිවෙනකොට පන්නත්නී ආයත් අර ලෝකය සත්ව පුද්ගලකමකින්ම වැටහෙනකමක් අපට තියෙනවා ලෝකයේ දිහා බලනකොට ලෝකේ අත්දකිනකොට සත්ව පුද්ගලකමකින්ම ලෝකයේ වැටහිෙනවා අපිට එතුකොට ඒ එහෙම වැටහෙනකොට අපට ආයෙත් අර දර්ශනය තියෙනවා දර්ශන ඥානයේ තියනවා දර්සන ඥානය ප්‍රායෝගිකව යෙදෙන් නැතිකොට අ ප්‍රායෝගික ජීවිතය කෙලෙස් උත්සන්න වෙන එක නවතින්න එකැන දැන් ධර්මයකුත් දන්නවා ඒවනාට දැන් කෙලෙස් ගොඩනැගෙන එක නවතිනෑ මොකද කෙලෙස් මත තමයි ලෝකෙ අපි අදදකිමි නින්නේ කෙලෙස් මතින් තමයි ලෝකය අද්දකින්නේ දැන් ලෝකේ බලනකොට සත්ව පුද්ගලකමකින් ඔබට ලෝකේ වැටහෙන්නේ සත්‍ය වශයෙන්ම ලෝකයේ පවතින නිසා නෙමී ඔබේ කෙස් නිසා කලෙස් නිසා අන් කෙලෙස් සහිතව ලෝකයේ බලනකොට ආයත් කෙලෙස්ම වැඩෙනෝ ඔක්තමයි අධර්මීකැන යාදිසං වපතේ බීජන් තාදිසං හරතය පලංකල් කෙලෙස්ම වපුරනකොට කෙලෙස්ම තමයි අස්වන්න දැක් කෙස් නැතුවලෝකේ බලනකම තමයි අරදර්ශනය පහළ වෙනෝ කියලකෙන් විදර්ශනාඥානී කියලෙහෙමක් කියන්න ඒකට අපි කියනවා මේ ධරමයේ තියනවා ආශ්‍රවක්ෂයකරීම සම්බන්ධව දස්සනා පහ තබ්බං කියලා දස්සනා පහ තබ්බා එකන දර්ශනයෙන් පහකරන්්ඩ වුවමනා කරන ආශක්‍රව තියනවා දර්ශනයෙන් පහකරන්නට වුවමනා කර නාශ්්‍රව තියෙනවා අපට තියෙන් නිමි දර්ශන ඥානයේ ප්‍රශ්නයක් නමේ දර්ශන ඥානයේ ප්‍රශ්නයක් නෑ දැන් ඒවා කියල කියලා කියලා දැන් එක හැ හැදිලා තියෙනවා දර්ශන ඥානය ප්‍රායෝගිකව යොදාගන්න තැනදී යොදාගන්ට බැරි මට්ටමයි ඉතියන්නේ එකට තේතුවර කෙලෙස් බහුල කකමම තමයි කෙලෙස් බහුලකම දඒකාලෙ ගුඩාක්දනෙකුටේ කෙලෙස් බහුලකම තිබුුණ නෑ. ඒකට අපි කියනවාමස් සුකා පටිපදා කියලා ඒග ඒගුල්ට තිබබේ සැප ප්‍රතිපදාවකින් අවබෝධය කරා යන්න. සැප ප්‍රතිපදාවකින් වහ වහා ඉගුලු අවබෝධය කරා ගියා හේතු හේතුවර් ස්වභභාවයෙන්ම කෙලෙස් අඩුයි. කෙලෙස් පදනම් කරගෙන ලෝකයේ දිහා බැලුවේ නෑ. බැලුව නෑ නෙමී බලනකම අඩුයි. ස්වභාවෙන්ම මේ කාලි ස්ොභාවයම කෙලෙ අඩුීද වැඩිද වැඩි වැඩි එක මේ කා හිම කෙසල් අඩුවක් නෑ මේකාලි ස්වභභාවයම ප්‍රතිපදාව දුෂ්කරයි එකට අපින දුක්කා පටිපදා කියලා ප්‍රතිපදාව ස්වභාවයෙන්ම අපට දුකයි සැපනෑ ප්‍රතිපද ස්වභාවයෙන්ම දුකයි එතුට ස්වභාවෙන්ම ප්‍රතිපදාව දුක නිසා ස්වභභාවෙන්ම ප්‍රතිපදාව දුක නිසා දුක්දොම්ස් බහුල ජීවිත ඇත්තමයි අප තියෙනෙන යිත් කලෙස්ම හැදෙන විදිී ජීත ඇතමයි අප තියෙන්නේ එන මි දුක්දම්නස් බහුලයි කියලා කියන්නේ වෙනම කක්වත් නමී ගොඩාක් දෙනනික් දුක්දම්න්නස් බහුලයි කියලා කැනමකත්ද කෑමබීම ප්‍රශ්නයනකොට දරුවන්ගේ ප්‍රශ්නයනකොට ඊට පස්සේ අපි පරිහරණය කරන දේවල් වල ප්‍රශ්නයනකොට අපිට කියෙනවා මේ කාලය හාන්දුුුවනී හරියටම දුක්දොම්නස් අපිට බහුලායි කිය කියන දුක්දදුම් නස් බහුලයි කියෙ කස්සේ තියෙන කෙස් බහුලයි කියනක ඒනයාගේ රාගදේශමෝහෝල බහුලකම තමයි තියන්නේ රාගදේශමෝහෝල බහුලකම නිසා තමයි යාර ඒක ප්‍රතිඵලයක් විදියට තමයි යාට ගොඩාක් දුක ගලන්නේ දුක මතු වෙලා තියෙන්නේ ඒනයා දුක ඇතිවෙන විදියට තමයි ලෝකය පරිහරණය කරන්නේ බොදු ලෝකය කියල කියන්නේ කාමේ නිමි ලෝකය කියන්නේ දුක නිමි බොය හිතාගනින්න ලෝකය කියලකත් තියෙන්නේ ඒක දුකනිමි දුකවනාහි සිතේ පැවැත්ම දුක කියන ලෝකයේ නිමි දුකට අදාළ ගුණය ලෝකේ තියෙන චරයි දැමට මතක ඇති එක දේශනාවක තියනවා දන්නව දන්නත් නෑ එක තැනක තියන මහනි මහනිනි රූපය වනාහි කාමය නොවේ කියලා වනහි කාමයෙන් නොවේ ඇසටපේන රූපය වනාහි කාමීෙන් නොවේ, රූපේ වනාහි කාම ගුණයයි කියලා තියනවා. සබ්දේ වනාහි මහනිනි කාමය නෙමි, සබ්දේ වනාහි කාම ගුණයයි කියල තියනෝ. එනම් රප ශබ්ද ගන්දරස පොට්ටබ දම්ම කියල කැනෙ කාම නම වැට කැනෙක් මනාද කාම ගුණ කියලා. කාමේ වනාහි කුමක්ද. කාමේ වනාහි මහනිනි, රූපය අත්දකින සිතයි. කාමී කාම කිය කාමය කියෙනට අපි දෙන පොදු නිර්චනය තමයි කැමැත්ත කියන එක නේද. කැමැත්ත කියල කියන්නේ සිත සිත කැත්ත හට ගන්නේ. කැමැත්ත කියන එක රූපේට අයිති දෙයක් විදියට බුදු දහම සලකන්නේෑ. කැමැත්ත කියන එක ශබ්දේට අයිති දෙයක් විදියට බුදු දහම සලකන්නේෑ. ැත්න එක ගඳ සුවදට අයිති දෙයක් විදියට බුදු දහම සලකන්නේ නෑ. කැමැත්ත කියන එක රසේට අයිති දෙයක් විදියට බුදු දහම සලකන්නේ නෑ. කැමැත් කැමැත්ත කියන එක පහස විදියට බුදු දහම සලකන්නේ නෑ කැමැත්ත කියල කියන්නේ අරමුණ කිය බුදු දහම සලකන්නේ නෑ කැමැත්ත කියල කියන්නේ සිතයි. එ රූපය කියන්නේ කැමැත්තට අදාළ ගුණයක් කැමැත් කාම ගුණ කියලා කියන්නේ දුකත් ඔය වගේ මයි දුක ඉපදවීම පිණිස උපකාරාර්ථයෙන් මතුවෙන දෙයක් තියෙනවා එළියේ නමු දුකවනාහි සිතයි සිතර තමයි දුක වැටහෙන්නේ. ඇතුට එලිය ලෝකයේ දේවල්වලට දුක මොකක්වත් වැටහෙන්නේ නෑ. එහෙමනන් දැන් අපට තේරෙනවා මේ අපිට නැත්තේ මොකක්ද අපට නැත්තේ පින්වත්නී බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඔස්සේ අපි අපිට ගොඩනගාගත් අතර දර්සන ඥානයක් තියෙනවානි ඒ ඥානය ඔස්සේ ලෝකයේ දිහා බලන්ඩ බැරිවෙලයි අපට තියෙන්න්නේ එතොටඒ ලෝකයේ දිහා බලන්ඩ බැරිවෙච්ච තැනක අපට ඔක්කොම පැටලිලා තියන්න දැ හැබැයි අර බුදුරජාණන්සගේ ධර්මී එනිසා තමයි අර ඔය සති බුදුරජා වන්සේ මනාව දැනගෙනමයි දේශනා කළේ සතිපට්ටානය ලින් අපට පැහැදිලි කලා සිහිය පිහිටුවා ගැනීම සම්බන්ධ දෙයක් ඒ සිහ පිටවා ගැනීම සම්බන්ධව දේදී අපට භාගතු වන්සේ අනුදන වදාලා මහනිනිමි ඔබගේ ජීවිත දර්ස ඥාන හැම වෙලාකුම තියෙන් ඕෝන කියෙනෙට තමයි ඔය කායනු ප්‍රශසනාවවිදිහෙම මහනිනි ඉරියව් පවත් අද්්‍යත් සිහ පවත්තන්න කියනවා. ඉරියාපත පබ්බේද කියයනො මහනිනි තමන්ගේ කය හසුරු අද්දී හොඳට මේ සිහිය පවත් අඩ කියනවා. එතෝට සිහිය පවත්වනකොට මහනිනී දකින්න කියනවා මෙතන ක්‍රියාවලයක් තියනෙනවා සත්ව පුද්ලයෙක් නෑ කියෙනෙක දකින්න කියනවා ඇවිදින කොටත් දකින්න කියනවා. එකන් අරක කියන ගච්චන්ත වවා ගච්චන්තෝ මිහිතී පජානාතිකයල්. මහනිනි යනකොට පවා දකින්න කියනවා යන පුද්ගලයෙක් නෑ මෙතන ක්‍රියාවලියයක් තියෙනවා මෙතන සත්ව පුද්ගල ස්වභාාවෙන් ගණ්ඩ මමෙක්වත් ආත්මයක්වත් නෑ කියනෙ එක දකිමින් ඇවිදින්ට තරන් තිවුණු සිහියක් කහදාගන්න කියනවා. අපට එච්චර සිහියක් නෙමෙයි පින්වත්නී අපට මේ ඕලාරික අත්දැකී මිදිරේවත් අනිත්‍ය වසෙන් බලන්නට බැරි වෙලා තියෙනවා අනාත්මෝසිම් බලන්න බැරි වෙලා තියෙනවා තේ බැරිකම නිසාම අපට උනේ මොකක්ද බැරිකම නිසාමන අඩන්ඩ වනේ හොඳට බලන්ඩුකු පින්නවත්නී ලෝකේ අර අනිත්‍ය වසින් අනාත් වසිෙන් අපට වැටහුම් නැති වෙලාවටමයි අඩන්න හේති යෙදිලා තියෙන්නේ. එ යම් කෙනෙක් අඩ නෝනං යම් කෙනෙක් සෝසුසුම් හෙලනවා නම් යම් කෙනෙක් මේ මොහොතෙත් පීඩාවට පත්වෙලයින්න ඕනම් එක ලෝකේට අයිති දෙයක් නෙමි. පීඩාවටයිති ගුණය යම් කිසිාකරටින් ලෝකෙන්ෙන්ට පුළුවන් පීඩාකාරි බව තමන්ගේ දර්ශනය නැතිකම නිසා ඇතිවෙච් එකක් මිසක් එක ලෝකෙට අයිති දෙයක් නෙමේ පින්වත්නී. එතකොට ැ ලෝකයේ මේ මනාපකමසා අමනාපකම දැනගන්න ආකාරයට ලෝකය පිළිබඳ අවිද්‍යාසාගතව අඳුනාගෙන ඉන්න නිසා තමයි දුකහටගෙන තියෙන්නේ. එතු දුක කියෙක් ලෝකෙට අයිති නෑ. ැ දාහරණයක රමිහිම් ලන්නක දැන් අසු්චි කියනෙකුට අපට එන්නේ මහා පිළිකුල් හැඟීමක්න එතට පිළිකුල් බව පිළිකුල් බව කියන එක ඇත්තට ම අසුජිවලට අයිති නෑ අසුජිවල්ට අයුති නෑ එතකට ඒකනි පොඩිළමයෙකුට අසුචය ගැන කිසිම විශේෂ දහසක් නැත්ති පුංචිලාමයකුට එක මංම අනවශ්‍ය නරක කතාවක් කියන අනවී අපසන්න කතාව කිය නොනිම මෙඩ තේරුම් ග්ඩයි දෙයක් කියන්නේ ැ පුංචිලාමයකුට අසුචිය පිළිකුල් නෑ පොඩි ළමයකුට අවුරුදු දෙකේ තුනේ හතර ළමයකුට අසුචිය පිළිකුල් නෑ එතකට ඒ අසුචිය පිළිකුල් නැත්තේ ඒළමේ අසුචි පිළිකුල් බව දන්න නෑ දන්නේ නෑ එනම් පිළිකුල් බව කිය එක අසුචියයට අයිති දෙයක් නෙමී පිිු පිළිකුල් බව තමන්ගේ සිතට අයිති දෙයක් එතකොට සිතින් පිළිකුල් බවට ගත්තොත් පිකල් බව කියන එක අසූචයට අයිති දෙයක් නෙමේ අසූචි අදද අසූචි දකිනකොට අසූචය අසූචි වගේ දෙයක් දකිනකොට පවා අපවිත්‍ර දෙයක් දකිනකොට ප අසූච කියයන්නේ මේ මල පහ කියන එකම නමේ අපවිත්‍ර දේවල් දකිනකොට අපවිත්‍රදේ කියනෙක අසුච්චි කියල කියන්. එතොටේ අපවිත්‍රදේ දකිනකොට අපවිත්‍රදේ දකින පුද්ගලයා තුළ අපවිත්‍ර බව සිතින් දන්නවනම් විතරයි එයාට පිළිකුල උපදින්නේ අන්න ඔය දිටම බලන්නක රාගයේ පැත්තට රාගේ පැත්තටත් ඔය විදියටටම බලන්න එතකොට දැන් රාගේය කියන එක සිතට අයි අයිති එලිය රූපයටට අයි කියලා පිතාගෙනවා ඇන අපි දර්ශනීෙන් ලෝකයේ බලන්න බැරිවෙච්ච නිසා අ භාගතුනස වදාල දර්ශනීම් බලන්න බැරිවෙච්ච නිසාම රාගය කියන එක එළිය ලම් එළිය දේකට අයිති දෙයක් විදිට පි සලකාගෙන ඉන්නවා නමුත් ගැඹුරින් බැලුව හම අපට එක දෙයක් තේරෙනවා රාග වනහි සිතට අයිති දෙයක් කියලා රාගේ කිය එක එළිය ෝකයේ ඩයි නෑ ඕකමයි අට ධර්මීතියෙන් එනැත්තේ කාම යානි චිතරාණි ලෝකයේ කියලා. චිත්‍රවලට රාගේ කාමය කියලකක් අයිති නෑ. චිත්‍රවලට රාගේ කාමී කියලගක් අයිති නෑ සංකප්ප රාගෝ සංකල්පයක් රාග කියන හිත තුළ සංකල්පයක් සංකල්පයක් රාගේ ඇත්තටම දැන් එලිය ලෝකය දිහා බලනකොට සත්ව පුද්ගල කමකින් එලිය ලෝකය අහුුවන්න ඇයි. අපිට මේ කොයි තරම් බනෑහුවත් එළිය ලෝකේ බලනකොට සත්ව පුද්ගල කමකින් ලෝකය අහු නොයි අහු නමකක් නිසාද කෙලෙස් නිසා තමන්ගේ සිත තුළ කෙලෙස් තියෙන නිසා කෙලෙස් එක්ක තමයි ලෝක පැහහිල් ලෝකයේ පැහිලා පෙනෙන්නේ අපිට එතුනි ඒතුන් දැම් මෙතන අපි කෙලෙසේ කියලා හඳුන්වන්නේ රාගදේශ මහ බහුල නිසා එතු රාගදේශමොහෝ තියන කං අපට ලෝකය පේන්නේ රාගේ හදන්න පුළුවන් දේවල් විදිහට. දේශේ හදන්න පුළුවන් දව අන්න ෝකතම අ වම්පුරණ දී අස්සන්න කියලා කිවේ. එක ගැඹරක් තියන වේදුමක්ඒ එක. දන් දුන්නාහම ලැබෙනවා කියනෙ එකම නිමීමේක අර්ථය. දෙැ අපිට ම ධනිගෙවල්ලෙම ඇද ඇහිනවා නේද ඔබ යමක් වපුරන්නේ ද අස්සන්න විදිහට එකක ලැබෙනවා කියලා. ඒක මේ ධානමාන වලට විතරක් සාධාරණ දෙයක් නෙමයි. ඔබ කෙලෙස වපුරන්න වපුරන්න අස්සන්නත් කෙලෙස් මයි. කෙලෙස් සහිතව, කෙලෙස් තමන්ගේ ඇතුලේ තියාගන ඔබට ඇහැ පරිහරණය කරන්න වඋනොතුන් ඒ ඇ සහර හා නැවතත් කෙලෙස් මයි වැපිරෙන්නේ කෙලෙස් නැතුවනං ඔ බැහැ පරිහරණය කරන්නේ එතන දර්ශනය ඇහැ පරිහරණය කරනවා කියන එකයි. භාගතු වහස වදාල දර්ශනින් බැහැ පරිහරණය කරනවා. එතේ දර්ශනයෙන් ඇහැ පරිහරණය කරනවා කියල කියන්නේ අ මේ පැත්තේ පටිච් සමුපාද තියාගන ලෝක පවිච්චිරනවා අපට එකම විකාල්පය යිතිෙන්නේ. ඒ අන් කවර දෙයක්වත් මේ පාටිච්ච සමුපාදය ඔස්සේ ලෝකය විමස විමසා බලනික විනාපට වෙන කරන්න කවරදයක්වත් ඇති නෑපින්වත්න්නේ දැඟෙහිමනං දැම පිනිතුම් නියෝජනා කරන මාතෘකාව පැත්තර තැරුණෝත්. පංචස්කන්දයේ අනිත්‍ය දුක්ක අනාත්ම භාවේ ලබන අම්දම විස්තර කර මඟඵල ලබා ගැනීම සඳහා භාවනායෝගයේ කමටහනක් ලෙස වඩනාආකාරය පෙන්වා දෙනමින් ඉල් සිටනවා කියලා ත්තෙන්නේ. පංචස්කන්ධ ලෝකය අනිත්‍යය දුක්කා අනාත්ම වසයෙන් අපට යම් කිසි නුවනක් දැන් තියනෝ එමන් කියපු එක මයි අපේ නුවනේ ප්‍රශ්නයක් නෑ. එතුර පංචස්කන්ධය අනිත්‍යයි කියනෙ එක ගෙන ඔබදාන්නවා දැ අනිත්‍යයි කියල කියන්නේ න්ද ස්කන්ද ටික පහලවීම මිසක් මේ ලෝකයේ අ අපි සාමන්‍ය සම්මත ලෝකයේ විපරිනාම ධර්මතාව නිමි අපිට අනනිත්‍යයි කියනකොට වැටහෙන්නේ මේ සම්මත ලෝකේ විපරිනාම ධර්මී අනිත්‍යයි කියනකනි විපරිනාමි අනිත්‍යයි කැනැති යන ඒවා ඉවිදිර පවතින්න මේ ගෙවල් දොරවල්ල තින්ත ගෑ හම ආයත් අවරුද්දක් කමරක් යනකොට නරක්වෙලා යනවා බිත්තිිටික ඊට පස්සේ ගෙවල් දොරවල් පරණ වෙලා යනවා උළු වහල ඔක්කොම පරාල් අරෝමවා දිරල යනවා සම්මතලෝකයේ විපරිනාමේ මිනිසු අනිත්‍යයි කියලා හිතාගෙන න්නවා ඒක ලොකු දර්ශනය ගැටලුවක් ඒ බුදුරජාණන් වහන්සේ මූලික ධර්මයට අයිති දෙයක් නමි. වහලේ දිරලා තෙමෙනකොට අනිත්‍යයි කියලා කියන එක අපේ ක්‍රමේ නමේ සම්මතලෝකේ විපරිනාමේ විපරිනාම ධර්මතාවඒ අපි අනිත්‍යයිකයන්නේ ඔය විදිට වහලවල් අනිත්‍ය වසම් බලනිික විදර්ශනාවත් බෝධයටනඔය මග පලවබෝධ කරායන්ටත් ඒක විකල්පයක් වෙන්නේ නෑ හැබැයිති වහර දිහත් බලාගෙන මගේ ජීවිතයක් මේවිදිකක් නේද කියල බැලුවොත් පොඩිහරි පාරක් හදාගන්නත් පුළුවන් නමුත් අපි හිතාගෙනන මේ අනිත්‍යයි කියනකට ලංකාව දැමි ඇතකාලි දේශනා කරනකොට මතු වනා විනා මේ දේශනාව තුළින් මතූුණ විනා පින්නත් නමේ සම්මත ලෝකයේ විපරිනාම ධර්මතාවය. අනිත්‍ය වසිෙන් කවදාවත් හිතන්ඩෙපා ඒක අනිත්‍යය නෙමයි ඒක සම්මත විපරිනාම ධර්මතාවේ. ඒනල් ලෝකෙ සම්මත විපරිනාාම ධර්මතාවේ කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාල අනිච්්‍යානු පස්සනාවටක් සම්බන්ධ දෙයක් නෙමි. සම්මත විපරිනාාම ධර්මතාවේ හාරි. දැ එහෙමන අනිච්්‍ය දුක්කා අනාත්මක ඒ වගේම තමයි යුදැන් සම්පූර්ණයෙන් මේ අනිත්‍යතාවේ පිළිබඳව ලොකෙ ගොඩහක් ප්‍රශ්නතියන බවක් පේ නො මේ කාලේ එතකොට යම්බලාවක පින්නත්නී අනිත්‍ය වසයෙන් අපි බැලීමට උන්දව යුත්තේ ක දැං දහරණයක අනිත්‍ය දුක නාාත්ම වසයෙන් බැලිය යුත්තේ සවි්ඥානික කය ගැන විතර මයි. එකත් හොදර මක තියායගන්න. සවිඥ්ඥානික කයගැන විතර මයි අපි මේ විදේයට බලන්නේ. නිකම්ම රූපය ගැනත්මි සවිඥාික අය ගැන එදොර කෙනෙක් හන පුලන් හෙනන් ඒ කාලේ හාමුදුරු සොහොනට ගි හිහීමම භාවනා කළ යයි. මලබිනීදිහා බලාගන බවිදර්ශනා කලා කියන්නේ යයි දැන් ඔබ දන්නවාන ය අපේ කායානු පස්සනාවම තියෙනවාන බුදුරජාන්සේ වදාලන්නේ යි නවසීවතිකය කියලා භාව නම්මයක්. නමේම සවිඥ්ඥානික කය ගැන නෙමෙයි වඩාන්නේ. අවිඥ්ඥානික කය ගැන එක ැ එවි්ඥාණයේ පිට වෙච්ච කයක් මුල් කරගෙන තමයි ඒ කය ගැන බලන්න එතකොට දැන් සවිඥ්ඥානිකය ගැ නිමේ නි අයයි බල්ලතිය කිය කියයන පුුවන්. ඒ කායානු පස්සන වඩක්්දී ඒ අඒ කයදිහා බලාගන තමන්ගේ කයටයි ඒ කාරෝපණය කර කර බලන්නේ. ගේ වහලේ වුණත් දෙරල යනකොට වහල වගේ මමදෙනෝ කියලලා බලූතියම් කිසි විදර්ශනාවට දුරක්කරියරගන්න පුළුවන් කියෙලමක් කිවනි අන්න ඒ වගේ පින්වත්නී සම්පූර්ණයම බඹයක් පමණෝ කලේබරේ කත හැම වෙලාවකම තමන්ගේ පැත්තර හැරෙන්ඕෝන විදමමී අනිත්‍ය දුක් අනාත්මසිීම් බලන ශ්‍රාවකයා ගොඩාක් සංවිදි ෙන්න්න ඕන දේ තමයි ආාත්මාර්ථයේ තමයි මෙතන මතු කරගන්නේ ආත්මාර්ථය කැන තමන්ගේ පැත්තර තමයි හැම වෙලාවකම හැරෙන්න්නේ මතකතියාගන්න සවි්ඥානික බඹයක් පමණු කලේබරේ ගැන මයි අපි අනිත්‍ය දු අනාත්මෝසයෙන් මටහා ගන්නේ ඒකට ඔය රෝපය අනිත්‍යතාවේ වටහා ගණ්ඩ එලියේ තියන යම් කිසි ආකාරෙක මලමින් අධ්‍යා බලාගනුනක් නිමිත්ත ගන්න් පුලොද ඒකාලවේ මළගෙවල්වලට හාමුදුරුරුගේ පස්සකාලව පාන්සකෝලයක් එළක හැදෙන්නේ පින්න්නත්නි ඒකාලේ හාමුදුරුවරු මළගෙදරට යන්නේ ඇර මරණය මළමිනිය නිමිත්ත ගණ්ඩ ඒ කාලි හාමුදුරුවු කෙලීම මලමිනිය ළඟට ගිහින් ඒ පුද්ගලයන්ගේ එකනර භාවනාවට නිමිත්ත ගණ්ඩයි යන්නේ නිිත්තානු සාරිව හිත පවත්ව ගණ්ඩුවුමනාව නිසා කායනු පසන වඩන කෙනෙකුට ඒ මලමිනියය දැකීමෙන් ඇති වෙන අධ්‍යාත්මික ප්‍රබෝධයක් තියෙන. ඒ ප්‍රබෝධය ප්‍රායෝගික වත්දකල ඒක ඉලක්ක කරගෙන තමන්ගේ කය මිනිහි කරන්න තමයි ඔය ස්වාමිනාාසල කාලේව මරච තැන්වට ිලිම මල මිනිතියෙන තැන්වල ිහින්තයෙන මංහිතන් ඒකම තමයි පාන්සකූලයක් දක්වා සංහර්ධනය වෙලා තියෙන් හාමුදුරුරු මළගෙදරට ඇවිල්ලා ඒ අයටන් ම් ස්වාමනම්සේ මාපපුලාට අඩ මිනිසන් ඔය අනතතිය ගැීම ික් යගම කිය යනවති මේ ගැනමොකක්ද ඔච්චර වැලපෙන්ඩ තියෙන්නේ කෑ ගහන්න තියෙන්න්නේ මේක මින්න මෙබඳු රූපයක් නේද කියල නිකම් පොඩක් කියලත් වඩිනො ඇති. ඒක තමයිෝ අදදක්වාම පන්සකූලයක් බවට අර ආගමික සන්ධර්ය තුළෙ සංවරධන වෙලා තිනෙමනතු එක බුදුරජන්සගේ මූලික දේශනාව ඔබට යෝජනා කරන ප්‍රධාන දෙයක් නෙමේ ප්‍රධාන දෙයක් නෙමි ඒකන පාන්තකෝලික එක ප්‍රධානයක් නෙමේ ප්‍රදහන වින්ඩ විදිහක් නැතේ වෙලාවේ ඒමිනිසුන්ගේ හිත්සුව පත් කරන්ඩ යම්කිෙසි ප විඩයක් මතුව න මික් දැන් අපි අදහිතාගෙන් වට මැරුණු කෙනට ලොක හපතක්ව ව කියලා ඇත්තටම මියගපු කෙනනාටනම් ඔයි කියන විද විශාල යහපතක්ව වෙනවා කියලා ප්‍රහිතන්න අමාරුයි. ඇයිතින් අරම් චුති අත් එක්කම ප්‍රතිසන්දිි සිත පහල වෙනවානම් ජති අත් එක්කම ප්‍රතිසන්ධි සිත පහල වෙන තැනක. ය විශාලය හපතක්වී කියල හිතන්ඩ බෑන ප්‍රතිසන්දය කරා ගියපු කෙනෙකුට මේ ඒයාගේ මලමිනිය සම්බන්ධව පිළිපදින දේවල් නිසා. මෙහෙයින්න අයට යම්කිසි ආකාරයක ජීවිතාව බෝධය සඳහා එක් තරා විදිහක මඟ පෙන්වීමක් ඒකෙන් වඩ පුළුවන්. දැම් පින්න්නවත්ිය හෙම අපට අපට තියෙන දර්ශන ඥානයක් අපට තියෙන. එතම අනිත්‍ය දුක් අනාත්මය අනිත්‍ය දුක් අනාත්මය අයිතිවෙන්නේ සවිඥ්ඥානික බඹයක් පමුණු කලේබරය ැන විිම සන්ඩේ තකටර කෙනෙක්කයන් පුලුවන්දන් තමන්ගේ බඹයක් පමුණු සවිඥානිික අයදිහා බැල්වා කිව්වාම ඊල්ළඟට අනිපඇත්තර කියේනවානේද විදර්ශ අනිත්‍ය දුක අනාාත්මෝසිං විදර්ශනා කරද්දි කියනවාන බහිද්ධවිඥාන හි බාහිරස්කන්දරිිකත් විදර්ශනා කරන්න කියලා. රූපය ගැක අධ්‍යපික ෙනන අ්ජත්තංවා බහිද්ධවා වේදනාව ගැන කියදදිකි නො අ්‍යත්තන්වා බහිද්දාව අධ්‍යාත්මික වේදනාවත් බලන්න නො බාහිර වේදනාවත් බලන්න කියනවා තැන් රූපය ගැනක අදදික නො අජත්තංවා බහිද්ධවාත් අ්‍යන්තර රූපයත් බලන්න න බාහිර රූපයත් බලන්න කියන එතුරින් කාා පුරල ති ටරු එල රප ලන්ික යයි කියලා එලිය රූපත් බලන්නේ සවි්ඥානිි රූප ගැන විතරයි රූපතියනවා අපේ අර වටිනාකම් හිටපු රූපතියෙනවානනි එලිය රූප සය සවි්ඥානික රූපය එළිය රූපතියනවානි එකැන මගේ දරවා අම්ම තාත් අදුව පුතාවසින් අපි වටිනාකම දුන්න රූපතියෙනවානි ඒ වටිනාාකම දුන්න රූපේ දිහත් බලනවා එතකොට බාහිර සත්ව පුද්ගල ස්වභාවයක් අඩුවෙනෝ එතොර දැන් අපිට අපේ ප්‍රතිපදාව දුෂ්කර නිසා එකන ප්‍රතිපාව දුෂකරයයි කල අපි මෙතන අදහස් කරන්න මොකක්ද පින්නත්න ස්වභාවෙන්ම රාගදේශමෝ බහුලයි කියන එක මැතුම කණඩ බොඩ නැතිකම වගේ එකක් අදන්ට පල්ද ිට නෑ දුන්දක තු ති හාදරුවන අමාරුවෙන් ජීවිතය ගැටහ ගන්න නි අප ප්‍රතිපදාවම කාල දෂ්කරයික කියනෙකෙම නමි ස්වභභාවයෙන්ම අපේ හිත තුළ රාගදේශ මෝහ බහුලයි රාගදේශ මෝහ බහුලකමට අපි කිය න දුක්කා පටිපදා කියලා ඒ දුක්කා පටිපදා එම් මතකතියාගෙන අප ප්‍රතිපදාව දුකනිසා තමයි අපටාර දර්ශනය ප්‍රායෝගික තලය අත්තිදින්න බැරි වෙලාතියන්නේ. ලේසි වැඩකුත් නෙමේ මොකද නිතරම වටිනාකම් සහිත ලෝකයක් විදිට අපට ලෝකෙ වැටහිලා වැටහිලමින් බුදු කෙනෙක් පහලවුණු වෙලාවක අනිත්‍යවසය අනත්මෝසම් බලනවා කියනෙ ක මාරු වැඩක් අඇතරම ඟක් අනිිප පත්ත හරනෝගගේ මරු වැඩක් ඇයි නිත්‍යසාරයෙන් සුකසාරයෙන් ආත්මසාරයෙන් පිළිාර ගනිමින් මේ ගෙවාගනාාපු ජීවිතය ැන සංසාරතයමයි මේ ජීවිතය මත් එහෙමනි ධර්ම ුණ ගැහුුණ නිසා නි්‍යයි දුකයි නාත්පයි වගේ කතාවක් ගැන භාවිතයකට අපි ආවට නමුත් පින්වත්න අර පරණ ජීවිතයේ දිහා බැලුවට පස්ස අප නිත්‍යයයි සුකයි ආත්මයි කියන තැනෙක නිලක අපි පිළිපැද්ද. ඒ නිසා ලෝකෙ අප හුරුුවච්ච චින්තනය අන පැතර හරවගන්නවා කියනෙ එක ලේසි වැඩන්න නිමි එක ගොඩා කමාරු වැඩක්. අන්න ඒ නිසා තමයි අපි අ ජීවිතයේ හැමවෙලාවක ම නිත්‍යය දු කනාත්මසේ ලෝකෙ වටහා ගැනීම පිණිසේ වටහා ගත් එක හිතින්ගේ මටිනාකම ගියාට පස්සේ අර කෙලෙසේට ඉඩ නෑ එක තමයි විශේෂත්වය කෙලෙස් මතින් තමයි අපට එක දකිින්ද වෙන්නේ. කෙලෙස් බහුල නිසාපට ලෝකයේ විදිට පේන මත් පොඩි අඩුවක් තියෙනවා බණහනකොට එහෙමි හිතුනට සුපුරුදු ලෝකයට ගිහින් දර්ශනයෙන් අපිට ප දර්ශනය ප්‍රායෝගිකව පාච්ච කරගන්න බැරිකමක් අපට තියෙන්නේ ඇයි ප්‍රයෝගික පාවිච කරන්න බැරි කියලා හනකොට අපටි කන ද උත්ත්‍රේ දරීමකක්ද ඔබභාවයම කලෙස් බහුලයි කෙලෙස් තියෙන නිසා තමයි සත්ව පුද්ගල භාවෙන් ලෝකය වැටහෙන්නේ එච්චරයි අපි තුළ කෙලෙස් ඇතුළ තියෙන නිසා ලෝකය සත්ව පුද්ල භාාවයකින් වැටහහි ොච්චර ප්‍රතිපදාව දුෂ්කර නිසා දුක්කා පටි පදනම් කරගන කෙලෙස් සහිතවම ලෝකයේ වැටහෙන කමක් අපට තියෙනවා. එතු කෙලෙස් සහිතවම අපට ලෝකේ වැටහෙනකම නිසා අපට මේ වැඩේ ලේසි වඩා නිමි. කෙලෙස් මත ඉන්දලමයි කෙලෙස් නිරුද්ධ කරන්න තියෙන්නේ. එතුර කෙලෙස් මත ඉඳලා ලෝකේ බලන කොට හැමවෙලාවකම අර දර්ශනය ප්‍රායෝගිකෝ යොදාගන්න බැරි වෙනවා අපිට. එච්රට කෙ බහු යිදැන් අ කෙස් අඩුුවවෙච්ච තැනක මයි දර්ශන යදෙන්නේ එදෙන් රහතන් අසලග හිතේ එක කෙේ ඇත්තිමනෑ දර්ශන ඥානය තමයි සිත පුරාම විහිදිලා තියෙන්නේ. න ඔබට තේරුණන යත් තියෙනවනං යමත් තියන තැනක තව දෙයක් එක පුරෝගණ්ඩ බෑණ එතන එක පුරෝගඩ බෑ එතකට එක පුරෝගණඩ බැරි නං යමකද කරන්න ඕන තියෙනටික අයිංකරගන්නඩි පාය. රද කෙටික යිගුණනාට පස්සේ අර දර්ශණ ඥානයෙන් තමයි තමන්ගේ චින්තනටාව පරිපූර්ණත්වයටට පත්වෙන්නේ දර්ශන ඥානී දර්ශන ඥානීෙන් පිරුණාට පසේ රාගදේශමෝ අල්පමාත්‍රයක් තිතේ නෑ. ඒනිසා දර්ශනය අහර හතමයි ලෝක පේ නිරහන් වහන්සේට ඒකයි උන්න්නහන්සේලාට සත්ව පුද්ගලකමකින් එලිය ලෝක වැටහි නැත්තිේ. සත්ව පුද්ගල භාාවයකින් ලෝකේ වැටහින්න ඒේකයි ඒතුර දැන් අපිට හැම වෙලාවකොම දකින රූපය පදනම් කරගෙන පින්වත්න. පිළිබඳ ස්තිරසාරයක් සුකසාරයක් ආත්මසාරයක් මත හිතට වැටහිෙනකමක් තියෙනවා එතොට ඒ රූපේ සම්බන්ධ ස්තිරසාරය මතින් ලෝකයේ වැඩ කරන්න පුළුවන් කමක් අපට ඇතියෙනවා නොමුද රහන් වහන්සේට හෙම වභාවයක් නෑ එවන පින්වත් මතකතියගෙනම දර්සන ඥානයේ ඔස්සේ බලන් බැරිවෙච්ච තැනක තමයි හැම වෙලාවකම ලෝකයේ චන්දය හෝ රාගයහෝ නන්දියහෝ තෘෂ්ණාව උපදින්නේ. ය ෘෂ්නා සහිතෝ ලෝකෙ දැක්කොත් ඒ දකින තැනක පින්වත්නී කෙස්ම වැපිරෙනවා මිසක් වෙනමොකක්වත් එන්නේ නෑ. එනම් අපිට බැරිවනේමකක්ද අර බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට උවහන්සේ වදාළ දර්ශනීම් බලන්න බැරි වුණා අපි අර අස්ෘතුවත් පෘතක්්ජනය විදිරි කෙස් හිතව ලෝකේ බලන්න පටන් ගත්තා රඒ කෙ ස හිතව බලනකොට තමයි මනා පමණපකමේ ඇතිවේන්නේ දැන් අසුචියය සම්බන්ධව පුංචි ළමීකුට ඒ එක පිළිකුල් බවක් නෑ එතකොට ඒ අසුචිය පිළිකුල් වෙන්නේ පිළිකුල් බව දැනගත්තට පස්සේ පිළිකුල් බව දැනගත්තනො එතතුට පිළිුල් බව සිතින් දන්නේ නැත්තං පිළිකුල් බව සිතින් දන්නේ නැත්තං අසුචිය සබන්ධ දරුවෙකොට පිකුල්ක් කොප දින්න වැඩිවියටට පත්වෙනකොට තමයි ඒ දරුවට මේ පිළිකුල් දෙයක් පති මේක ජාීරණ වෙච්ච දෙය මේක විස ීජ සහිත දෙයක් මේක කුණු ගොඩක් මේක ජරාවිච්ච දෙයක් කියන වැටහිම ඇතිවෙන්නේ. ඒ වැටහීම ඇති වනාට පස්සේ අපවිතර දෙයක් නෙමේ අපවිතර වගේ දෙයක් දැක්කත් යම්කිසි ආකාරයක පිළිකුල් සහිත භාවයක් ඇති වෙනවා. එහන් දැම් මතකතියාගන්න මේක ලෝකට අයිති දෙයක් නෙමී. පිළිකුල්ල කියෙක අ සුචි වලට අයිතිනය අපවිතරීමට අයිති නෑ. ිකුල කියන එක වැටහෙ තමන්ගේ හිතට ඉට වැටහුණට මක්සේ එළිය ලෝ හිතේ වැටහීම පදනම් කරගන එලිය අසුචිය සම්බන්ධ පිළිපදිින් ටිකක් අපට තියෙනවා එනම් හිතට පන්නත්නී කෙලෙස් සහිත වැටහෙනකොට ඒ කෙස් සහිත වැටහීමෙන් ලෝක ස්පර්ශ කරනකොට ලෝකයේ සම්බන්ධ එකක විදිහට අපි පිළිපදිනෝ ලෝකයේ සම්බන්ධව ඒ තමා අපිට වෙලාතින් එකන මගේ කියන එක හිත තුළ ඇති වෙන එක කලි කියෙනන දිප්ටිය කියලා. මම මගේ මගේ ආත්මී කියලා දෘෂ්ටිගතවීමක් හිත තුළ ඇති වෙනවා මම මගේ මගේ ආත්මී කියලා දෘෂ්ටිගත වෙලා ලෝකේ බලනකොට මගේ දරුවමට පේනවා. මගේ දරුවමට පේතතු මගේ දරුවවා මගේ කියනෙ අදහසින් පේනයයිඒ එයාගේ හිත තුළ කෙලෙස් තියෙන නිසා මම මගේ මගේ ආත්මීකන තන්හාමාන දිට්ි සහිත බව යාගේ හිත ඇතුළ තියෙන නිසා මගේ දරුවවාමට පේෙනවා එත මගේ දරුවමයි මේ ඉන්න කියර එලියේ පෙනුනට පෙන්වත්මය මගේ දරුවා කියන ස්වභාවය තමන්ගේ හිතේ එවිදිර පේන්නේ ලෝකේ තමන්ගේ හිතේ කෙලෙස් තියෙන් නිසා එනිසම තමන්ගේ හිතා අන්ඳරගන්නක හරි ලෙසි වෙනත්ති ආත්මියය දෘෂ්ටියය ආත්මි ආත්මියය භාාවයකින් කෙලෙස් තමන්ගේ හිත තුළ තියෙන නිසා එලිය ලෝකයේ සම්බන්ධ ආත්මිය වසිං වැඩ කරන්න පුළුවන් වෙලා තියෙන ආත්ම ිෂ්ියේ නැතං ආත්ම දෘෂ්ටියය නැත්තං ලෝක වැටහෙන්නේ අනාත්ම දෙයක් හැටියට කෙන් මගේ වසගේ පවත්ව ගන්න බැරි දෙයක් හැටියට අනිතක මිචර කල් මගේ වසගේ අපි මොකුත්තියාගෙන දලනෑ මේතා කාලයක් අපේ වසගේ මකුත් එයාගෙන දල නෑ එතර මෙනම ඥානය ගොඩනඟා ගැනීම තමයි පණ්ඩිත භාවය කෙලාපි කියන්නේ දැන් දැන්ඔය ඔබට මතක ඇතිවක් මංගල සූත්‍රය වගේ දේශනාවල පින්නත්නි තියෙනවා මංගල සූත්‍රය වගේ දේශනාවල අපට මුණගැහිෙන බොහම ලස්සන දෙයක් මකක්ද දෙ බලන මංගල සූත්‍රයේ තියනවා පටන්ගන්න තැනමඒ ගැඹුරාපිටිස් පර්ශ වෙලත්නෑ අසේවනාච බාලානං කියලා බාලය වැසුරු කරට එපා කියලා පණඩිතානංච සේවනා පන්ඩිත භාවට එකතු වෙන්න කියලා ඔබ දන්නවාද මේකාරි ගැඹුරක් තියෙන දෙයක් බදන්නවාද බදුදහම බාලයා කියන කර්තකතනී කරලා තියෙනෙකොහොමද කියලා පන්ඩිතයා කියන කර්ථතන කරලා තිනක ොහොමද කියලා නික උඩින් බැලුවවාමතේ නොම දුරුවල මිනිස සසරඩ ඕන්න ඥානාන් විත මිනිසුන්ගේ ඇසුරක් තියා ගන්නවා කෙනකන්න අපිට ඔබට ඔය කැන ඔලුවට වැටහෙන්නේ. ඕකට ලස්සන සූත්‍රයයක් තියනවා බාල පණ්ඩිත සූත්‍රයේ කියලා. ඔට තියෙන දැ ඔබට තියන යාන බලන්න බාලයාසාහදැ බලන් කරන්න මංගල සූත්‍රයෝගේ දේශනාකු පලවෙනි වා්‍ය මේතරම් ගැඹුරක් ස් පර්ශකරවන දෙයක් කිය ලෝකේ කවරුව දන්නේ නෑ. කඩව ඇටහෙන්නේ. ඇතරම් පින්නට්ටි මේ බාලයා බාලයයාගේ සවභාවේ පන්ඩිතයක සවභාව යන්න පැහැදිලි කරනවා. ඒළඟට මොගන්ද සත්‍රයේ බාල පණ්ඩිත සත්‍රයෙන ඒවාගේ නමින් සූත්‍ර කීපයක් තියෙනවා. මේ ආහාර වර්ගේ නිධාන සංයුක්ත, නිධානයුක්තනිකාය නිධාන සංයුක්තය ආහාර වර්ග තින බල ප්ඩිත කියල සූත්‍රය. තැබල කරනමත ස මංගල සූත්‍රය පෙන්න පලවැවිනි වාකීයට දෙදන අර්ථය, කචර ගැඹරක් තියන සහ ඒ වාක්‍යය කනෙ අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනා කියන ැන ඒ වාකී කොහොමද අවබෝධය කරායන්. ඒ පළවෙනි වාකය කොයිත්තරං නිවන ස්පර්ෂ කරවනවාද කියලා තේරුන්ගන්. දේශනාව කරන්න බුදුරජාන සවැත්නූර ජේතවනා ආමේදී ඔන්න බලන්න බුදුරජානස මතක් කරනවා අභිද්‍යානී වරනස්ස භික්කවේ බාලස්ස තන්හාය සම්පයුක්තස ඒවමායංකායේ සමුදාගතෝ ඉති අයංචේව කායේ බහිද්දාච නාමරූපන් ඉත්තේ තන් දයන් දයන් පටිච්ච පස්සෝ ඕන්න බලන්න බදුරජනස් මතක් කරන පින්වත් මහනිනි මෙතනි කෙනවා මම වාකයම ගැනල්ලමි කියන්නේ මෙකමට හරිටම කියන්න ඕන නිසා එත දෙැම්බල මේ වගේ තැනක අපිට පේනෙ නිකං උඩු කතාන්දරයක් කිව්වා කියන එක අවිද්‍යා නීවරනස්ස භික්කවේ පින්වත් මහනින අවිද්‍යාවෙන් අඳුරු වෙලා ගිහින් අවිද්‍යාවන් අඳුරු වෙලා ගිහින් අවිද්‍යා නී වර නස්ස කියන්නේ එක්‍ය අවිද්‍යා අන්ද කාරයම ඉන්නවාම් එකන අවිද්‍යන්ද කාරරිද්දි ලෝක පේෙන්නේ ලෝක පේන්නද අපිට ඒක්න වෙලා තින්නේ ට වෙලාතින අවි්‍ය අන්දකාරයන්නවා නිත්‍ය සුකාත්ම සාරයම ලියලෝකෙටහා ගන්නවා. එතුට මහනිනී අවිද්‍ය අන්දකාරෙකි ඉන්නේ කියන පිළිබඳ ඥානී දෙෙන් අපට තියනවා. එකන දර්සන ඥානයේ තියනෝ යම්තතාක්දුර දර්සන යොදාගඩ. ැ අවි්‍ය අධකාරන්නොටද අවිද්‍ය අන්ධකාරයක ඉන්නේ කියලා කියනකොට තේරෙනවා. එලිය බලනකොටමික්කත් තනිකරුවලත් පයෙනකොට යටට හිතෙන්නේ. අම්ම මේ අන්දකාරීන්න කමයි මේ මට මේ ලෝකෙ වැටෙෙන්න්න ඇත්ති කියෙහිතයි තේරෙන් ද මේ ලෝක ඇස් දෙක ඇරලා බලනකොට එයාට ඇස් දෙක පියාගෙනන්නවා වගේ මයි පේන්නේ අරන්ධකාරය නිසා. කෙනෙක් කියල තියෙනවා මේ පැත්තිදලා. අි මේ අි ඉන්න අන්දකාරෙක ඒ නැතුවමී ගහ කොල සතාසවූපාවා වයිවර්ණ සහිත ලෝකයක් තියෙනවා අඳුරකයි දැම් මේ ඔයා ඉන්නේ කියලා කියනවා එතකොට යා ඇස් දෙකැරලා බලනකොට අරඥානීම් බලඩ බෑයාට ම අධදකාරයක ඉන්නේ වෛවරණ සහිත ලෝකයකක් පඉන්නේක වෛවරණ සහිත භාවයක් විසිතුරු බවත් මට වැටහෙන් නැත්තේ. අන්දකාර ඉන්න නිසා කියලා ඇස්ද කැරල බලන කොටයි අඳරු නිසාමට ලෝක පේන කියනෙ ප්‍රායෝගිකව යෙ දෙන්න. ප්‍රායෝගිකව යෙ දෙන්න. දැමලන අවිද්‍යා නීවරනස්ස භික්කවේ. පින්නත් මහනිනි අවිද්‍යාවන් අදුරුවවෙච් තැනක ම හඳවලට සරලව තේරෙන්නක කියන්නේ. බාලස්ස තන්හාය සම්පයුක්තස්ස. අවිද්‍යාවෙන් අඳරුවච්ච තැනක තන්හාවෙන් යුතුව සිටින බාලයාගේ අන බලන්න අවිද්‍ය අන්ධකාරයමත ඉන්නකොට තන්හාාවෙන් යුතුව සිටින බාලයාගේ බාලයාගේ ඒවමයන් කායෝ සමුදා ගතෝ බාලයාගේ මේ ජීවිතය හටගෙන තියෙන වෙන මේ විදිහටයි අවිද්‍යාවන් තන්නාවවි ප දිිච් තකට එනම් බාලයා කියනෙක මූලි ර්යද ෙමක මක් පදනම් කරගනද අවිද්‍යාවයි තන්නාවයි පද නම් කළ ගත්තා කියනක ඒමනතුව මේ වයිසිං අඩුයි කියනකවත් එතනින් හාට ගිහින් මෙ වයිසිං අඩුයි කියනෙකවත් ජවන්ගේ තියනමී මට වඩානිකන් දැනුමෙන් අඩු ඉදුරුවලායා පාසල් ගිහින්න ඕගේ කතාවක් නිසා නෙමි එතු මෙතනව බාලයා කියනෙක අඳරු ලතියන්නේ අවිද්‍යාවන් අඳරුවවෙලාගිහින් තන්හාවිින් යුක්තව සිටින බාලයාගේ මේ ජීවිතය හටගිනිතියනනි මේ විදිහටයි කොරමද එයා එයා බුදුරජාණ සමතක්න ඉති අයංචේව කායේ බහිද්දාච නාමරූපන් ඉත්තේ තන් දොයන්දයම් පටිච්ච පස්සෝ. බාහිර නාමරූපයන් කියන මේ කරුණු දෙක බැගින් හේතු කරගෙන ස්පර්ශය ඇති වෙනවා ආයතනහයක් තියෙනවා මේවායින් එක්තනාදයකින් පහස ලබන ස්වභාවය පදනම් කරගෙන බාලයා සැපදුක්විඳෙනවා එහෙනන් දෙම්මි බාලයාගේ ස්වභාවය තමයි අවිද්‍යාවයි තන්හාවයි පදනම් කරගන නාමරූපධර්මයන් මේ වෙලාවේ හටගන්නවා ඒවා පදනම් කරගන සැපවිදිනවා සැපවිදිනවා දුක් විදිින ඕන ාලයාගේ භ බාලගේ ස්වභභාවය. ඊට පස්ති කියනවා මේ පන්ඩිතයාගේ ස්වභාවය කියනවා. අවිද්‍යා නීවරණස්ස භික්කවේ පණ්ඩිතස්ස තන්හාය සම්පයුක්ත සේවුමාහන් කායේ සමුදාග සොපින්නත් මානනි අවිද්‍යාවෙන් අඳර වෙලාගිහින්. සහාාවෙන් යුක්තව සිටින එ පණ්ඩිත ප්ඩිත එකන අට කරණීම මංගල සූත්‍රය පැදිලි කරන ප්ඩිත ම කියන්නේ නිකම්ම ඒ ඒ අදහසටයි මේ මත්තු කරන්නේ අරථය එතන පණ්ඩිතයත් අවිද්‍යාවන් අතුරුවෙලාම ඉන්නේ ඒම සත්‍යාව හොද කරපු කෙනෙක් නමේ තන්හාාවෙන් යුක්තවයි ඉන්නේ පන්්ඩිතය එතකොට ඒ පණ්ඩිත අවිද්‍යාව අවිද්‍යාවෙන් තන්ාවෙන් යුක්තයින බාලය අවිද්‍යාවෙන් තන්ාවන් යුක්තයි ාඒ ඒ පණ්ඩිතයා බාහිරනාමරෝප කියන මේ කාරණ දෙක හේතු කරගන ස්පර්ශය ඇති වෙනවා ආයතන ඇතිවෙනවා මේවායින් එක්තරාදයකින් පහස ලබින් සැදක් වි දිරුවයින්ද ටකැ බඩ් බාලයයි ප්ිත අත වෙන බලානය අදී උන්න මෙතන්ජයනකම් වෙනසක්නෑ. මොකද බාලයත් අවිද්‍යාවෙන් යුක්තයි පණිතයත් අවිද්‍යාව යුක්තයි බාලය අන්න්නාවවිං ලෝක ඉස් පර්ශකරන්නේ පණඩිතය අන්හාවිං යුක්තයි ස්පර්ච කරන්නේ එතකොට බාලයන්ත්ම බාහිර නාමරූප දෙක පදනන් කරගෙන දයන්දයන් පඩිච්ච පසුවෝ ඒක නිසා ස්පර්ශය විඳනවා ඒඒවගේම මේ ස්පර්ශයේ නිසාම ඒ පුද්ගලයක්ත් මේ දුක්වේදනා දුක්ෂැපවේදන විති නවා අ දෙන්නම් විදිිනවා ඇති මේ දෙන්නගේ මොක්ද වෙනස මේ දෙන්නගේ වෙන මොක්ද මොකොත්නය බලානය දිමිතන්ටයනක බලන්න පා ාලය ප්ිතය කිෙකුට මාපි අපි ඔොු බායයක්කනකට අදසාාවේ අපිට වඩ ඥානයෙන් පිට වඩා හමෙක්නෙේ ට වඩ ගැබුරක් තියන එකක් මේ නිවන සබන්ධ ද. ැ බල ාලය ද්‍යාවන් න්නාව යුක්තයි ප්ිතයත් විද්‍යාව න්නාව යුත්තයි ද ම කුට කි වෙන ක් ේ ාලයක් පේදන දනවා පන්ිතයයක් පේද ඳදනවා ැබල කාලත් හාම දුරුට මේ ප්‍රශ්න ල බදුරජාන් සමතක් කරන තත්ත්‍ර භික්වයකෝ විේසෝකෝ අධිපපායෝකින් නා කරන පන්ිත. පණ්ඩිතස්ස බාලේනාති බුදුරජණන් සයහනවා පින්වත් මහනිනි ඔය කරුණු දෙකින් බාලයගේ පණ්ඩිතයගේ වෙනස මොකක්ද විශේෂත්වය මොකක්ද කවර ප්‍රයෝජනයක් ද මොකක්ද මේ දෙකේ වෙනස පවතින්නේ කියලා බුදුරජනන්සය හනවා. එතකොට අර ස්වාමින්න්න හම්සේලා කියනවා භගවා මූල්ලකානෝ බන්තේ දම්මා ස්වාමී භාග්‍යවතු හම්සි මුල් කරගනින් මේ ධර්මී තියෙන්නේ? ස්වාමිනිි මේ ධර්මී භාග්‍යවතු වහන්ස භගවා මූලකානෝ බන්තේ දම්මා භාගධ වහන්සේ මුල් කරගන නිවැ මේ ධර්මය තියෙන්නේ භගවා නිතිකා භගවා පටිසරණ ඒවගේම භාග්‍යවතුන් වහම්සේ ප්‍රධානකරගෙන පිළිසරණ කරගන නිවැෑ මේ ධර්මී තියෙන්නේ ස්වාමිණි ඔය වගේ කාරණී කාර්තය වැටහහින්නේ අපගේ බුදුරජාණන් වහන්සේටමයි මේ අර්ථයේ දන්නේ නැතුව කවදාවත් මංගල සූත්‍රයෙන්න් අවබෝධිෂස් පර්ශ කරන්න බෑ එමල් නිකාල හමුදුරුත් කියෙනවා ඔය වගේ කාරණයක් අප අපගේ බුදුරජාණන් වහන්සේට තමයි වැටහෙන්නේ. අපිට වැටෙෙන් නෑ. ඔබහන්සේ මුල්කරගෙන ඔබහන්සේ ප්‍රධාන කරගන ඔබහන්සේ පිසරණ කරගෙන පවතින ධර්මයක් නෙවෑ ස්වාමීනි. අපට තියෙන්න්නේ නිසා භාගතුහසේ මේ වධාරන සේක්වා. එතකට බුදුජාණන් වහන්සේ මතා කරනවා හොඳයි පිින්න්නොත් මහනනේ නම්ම කියන්න කියනවා. සාදුකං මනසි කරෝතු හොඳට කල්පනා කරන්න කිය නොවම මේ කියනක. සා බාසිස්සාමීති එන ම දේශනා කරන්න කියනවා බලනික කොච්චට පායෝගික ශෛලයක්දන මන් දේශනා කරන්න කියන බාසිස් සාමීති ම කියන්න කියනවා. සාදුකම් මනසිකරෝත යහපත්ති දිට මනසිකාරය කරන යන්න කියනවා තමන්ගේ හිතට ර්තය දෙන්න නැතුව ඒයි සාදුකම් මනසිකරෝත කිය අදනෑ මිනිසුන් ඒගොල ගුල් න විදි න කාරය කර. බදුජන්னாான்සේ මතාக்கண பின்ன்னත් மහனி என்ன විதிී හගண்டு කියනවා. யாயංஞ்ச பிக்கவி, அ விज්‍ය, நி්‍යூத்தස්ස பாලස යායන්, தන්නா සம்பයुක්த்தස அயංකායේ සමුදගத்தோ, සාச்சேவா, அவி්‍යா බාලස அப்பහිனா. உස මතාண පின்ன்னත් මහනිனி, विද්‍යவின் பாාலயா அතුருවෙලා இல்லන්නவா? தண்ணாவின் யुක්த்த වෙලාන්න. මේ ජීවිතයේම හටகත්த்தைே யமகிந்து. ඒ අවිද්‍යාවමයි අවිද්‍යාවමයි බාලයාව බාලයාට ප්‍රාණය වෙලා නැත්ති එකනමයා එයා පහල වෙලා තියන්නේෙ අවිද්‍යාවෙන් ඒ අවිද්‍යාවෙන් යුක්තෝම අවිද්‍යාවන්ම ලෝකයේ ප්‍රහාණය කරන බාලයට අ අවිද්‍යාව ප්‍රාණය වෙලා නෑ දෙම් බලන්න ඉන්නම් අද ලංකාවන්න බෞතුතරයක් බාලයෝ තමයි මංහිසල් ලම කිව කෙලේසේ නිසා කෙලෙසේ සහිතවෝ ලෝකයේ බාලනකොට කෙස් සහිත ලෝකයක් මආත්මියය වසින් සත්ව පුද්ගල බාකමකින්ම වැටහෙනවා ල ුදුජනස් මතක් කරනවා පින්වත්ම අවිද්‍යා නියවතස්ස බලස්ස යායන් තන්හා සම්පයුක්තස්ස අයන් කායේ සමුදාගතු අවිද්‍යාවෙන් හටගත්ත කයින් අවිද්‍යා සහගත ලෝකයේ දිහා බලල අවිද්‍යාවෙන් ආය ඇතුල්ට ගන්නවා කෙෙ අවිද්‍යාව තමයි කෙලේසය අවිද්‍යාවයි තන්නාව උපාධනය තමයි පිච්ච සමුපාදය පෙන්න්නන කෙස්තුන අවිද්‍යාවයි තහාවයි උපාධානයයි. අවිද්‍යාවයි තන්නාවයි උපාදාානීමම තමයි යා පහල වෙන තියෙන්න්නේඒ කෙරෙසේ. අවිද්‍යාතන්නා උපාධානම පදනම් කරගනයා ලෝකයේ බලනවා ලෝකේ බලනකොට. අවිද්‍යා තන්නා උපාධානීම හට ලෝකෙ පේනවා. ලොකෙ පේනවා. එත දැන් අවිද්‍යාතන්නා උපාන කියන කෙලෙස්තුනින් තමයි ඔබ හැදිල තියෙන් ඔබ පහලන තින වෙන එකගන්නෙමි එතු දැ ඔබට මේ ඔබට අවිද්‍යාවෙන් තනාව උපානෙන් ඔබ හල වනා කිය ඔබට පේනු ඇැවුුණ ඔබට පේෙ හොමද ම පහල වෙන තියෙන අපේ අම්මතාත්ත නිසා කෙනෙකන ඔබට පේ අම්ම වෙලි පේනවා තාත්ත්ව එලිය පේනවා එක සම් ලෝක ඥාන තියන නෝන ොකද එතකොට අර ලෞකික සම්මාධිත්‍ය තුළ පිහිට පු කෙනෙකුට තමයි හල්ට අන්න පුලුව තාතාව ප්‍රතික්ෂේප කරපු කෙනෙකට ඉස්සරහට දියුණුවක්ර යන්නඩ බයකම මේ ලෝක ධර්මතාවය එක තියෙන් ඕන එක සම්මතල් සම්මත ලෝකයේ වඩා වඩා මානවවාදී සබුද්ධික සවිංඥානික ශ්‍රාවකය කදන්න තමයි ලෞකික සම්මාදිිට්චි කිලක් කියන්නේ ලෞකික සම්මාධිට්ටිය නැති තැනක මේ කියන කතාවට එක තුනුත් සහරිට මානග දධර්මටඩ ච්ච මිියක් ිවින්නඩක් පුලුව එකයි අර ධර්මී සරපයක්ගේ අල්ලන්ටගේ පා කියන්නේ ධර්ම මැදි ඇලුවත්තිම සර්පයාවමයි ගහන්න තමන්ට ලෞකික සම්මාධී දෙැමිතන මම කිය නොනනිමි අවිද්‍යාවයි තන්නවා යඋපාදානය කියෙන කෙස්තුනින් තමයි ඔබ නිර්මාණලා තියෙන කියලා මේක විතර දැක්කොත් තර ලෞකික සම්මාධිට්ටි නැතුව එයා සමාටයා අම්මාව ප්‍රතික්ෂේප කරන්න පුළුව යාවැඩ හ යා ගුල්න්ග විනදට අපි හදලතින අපිා බුදුහරාව අපට දේශනා කළ අවිද්‍යාවන් තන්නාවෙන් උපාදහනින්මං හැදුණන කියලා ඒනිසා ගුල්ල ගැනට බලන්න වෙලාවක්නේ මට මගේ වැඩ ටිකත්වයවා කරගන්න කෙලා ධර්මීටනත් වීය කරද අම්ම ප්‍රතික්ෂ වන්න පුළුව. එතුොට එහෙම ප්‍රතික්ෂේපුණු දුණ කර යන්නබෑ ලෞකික සමමාධීච්‍යය නැතු ලකොත්තර සම එකයි යල ධර්මී කියන්නේ මහනිනිම ධර්මී ගැ ධර්මී පෙනව සරපයක් පිබඳ යමක් පිපදින්නේ දසේ පිපදිි කෙකවේ. දට ඇල්ලුවත් තවුල් වෙනවාමයි එස ලෞකික සම්මාධිට්්‍යියල් කියනෙ එක තියාගන්න හැමදාම එක වබෝධය කර යනකම් ඔබට අවශ්‍ය දෙයක් ඒක ප්‍රතකොට දැෙ නමුත් අපිට අර ලෝකෝත්තර මාර්ගයටාවට පස්සේ අපට තේරෙනම කද අවිද්‍යාවයි තන්නාවයි උපානීන් තමයි ඔබ හැදිල තියෙන්නේ නිකයි මෙතනිකන යායංච භික්දයේ අවිද්‍යා නිියතස්ස බාලසයායන් තන්හා සම්පයුක්තාසායන් කායේ සමුදාගතු එයාගේ කාය සමුදේ වෙලා තියෙන්නේ අවිද්‍යාවෙන් තන්නාවෙන් උපාදාානී ඒ ඒ දදිියයටට අවිද්‍යාවෙන් බා බාලයාල්මී ලෝකේ පරිහරණී කරන්නත් අවිද්‍යා සහිතව මයි කෙලෙක්ත් සහිත කෙන කෙලෙත් සහිතම ලෝකේ පාවිච්චි කරනවා. ඒ තන්න්නාවමයි එකන තන්හාාවෙන් මෙයා හැදිල තියෙනවා තන්ාාවක් ෂේවෙලා නැති නිසා යා ලෝකයේ පරිහරණී කරනවා ඒ විදිටම. එතකොට ඒ විදියට පරිහරණය කරනකොට එයා එයා තුළ යම්කිසි ආකාරයක සැප දුක්කුපේක්ෂා වේදනා පහල වෙනවද ඒ සැප දුක්කුපේක්ෂා පහල වෙනකොට යාගේ ජීවිතය තුළ ඒ සැපය මත අභිනන්දනය වෙනවා දුක්වේදනාව මතා තබිනන්දනය වෙනවා සදුක් සැප රහිතවිඳීම මත් බිනන්දනය වෙන සැපවේදනාවට ඇලෙනවා දුක්වේදනාවට ගැටෙනවා අදුක්ක මසුකවේදනා විසරහත් මුලා වෙන ඕ අවිද්‍යාවෙන් යුතු තන්නාවෙන් යුතු කෙලෙස්වලින් යුතු බාලයන්ගේ ස්භාවේ පණඩිතයගේ වෙනසා එ හයාගන්නන පණිතය උතන්ටෙනනකම් ඔය විදිහමයි පඩිතයත් අවිද්‍යාවෙන් පහල ලතිනයා කොච්චර එකන ප්‍රහත්වට ත් අවිද්‍යාවෙන් නියවිල්ල තියෙන දැමිහි ජීතය රහත්වෙන්ට පින තියෙනවා ආව අවිද්‍යාවෙන් මෙහෙට ආවම් පස්සේ රහත්වෙන්ට පුළුවන්කමක් තියෙන විදිහයට ඥානී යම් කිසි කියන දර්ශණ ඥානයේ දෙවුණුවක් තියෙනවා සසන යම්කිසි ආකාරයක කුසලතාවයක් තිේනවා ත්‍රිහේතුකත්වයකුත් ේෙන යා දක්ෂයි ඉපදනී මොකටද අවිද්‍යාවටන අවිද්‍යාව කියන කෙලෙසේ නැත්තම් පින්නත්නී බදු කෙනෙක්වත් ලෝකෙ පහල වෙන්නේන බුද්ධත්වය පිණිස මහාකල්ප අසංකය කල්ප ගනම් පෙරුම්පුරගෙනපු බව ඇත්තා අපගේ භාගතුන් වහම්සේ සංමට විවට කල්පගනම් පෙරුම්පුරාගෙනාව මහාකල්පාසංකයේ හයක් මහාකල් පාසංකයේ නමයක් මනෝප්‍රනිධානය මහාකල් පසන්ගේ හතක් මනෝප්‍රනිධානය මහාකල් පාසංකය නමයක් වාප්‍රනිධානය හතක් වාප්‍රනිධානය එතකොට දාසයයි මහාකල් පසන්ගේ හතරකුත් කල්ප ලක්ෂයක් පාර්මිතායුගයේ මහකල් පසකගේ විශ්සයිතකට විස්සකුත් කල්ප ලක්ෂයයක් එකෙනවා. ඒ තරං කාලයක් පෙරුම්පුරාගනාව බුදුුවෙන්ඩ ඔක්කොම පාරමිතා සම්පූර්ණයිද පාරමිතා සම්පූර්ණ වෙලා මවකුසට ආවා මායාවගේ කුසටාව ආවයි අවිද්‍යාවට මහාකල් පාසංකේ විස්සකුත් කල්ප ලක්ෂයයක් පෙරුම්පුරලත් නැවත ඉපදීම පිණිස අවිද්‍යාසාගතව වලේ සිතිබ් නිසා මවකුසටාව නැතම් උපක් පැන වෙන්නේන එනම් මතක තියාගන්න බුදුරජන සිට ස්සාධාරනව නිම ම කියන අපිසාධහරනව රහතන් වහන්සේ නමත් කෙලේ සම්පූර්ණය නිරුද්ධ කරන්නට සසර පාරමිතාපුරලඋනත් මවකුසකට එනවා නම් මෞකුසකටෙන් මහා පුුණ්්‍යවන්තයි කියෙන තැනකට ආවත් ඇවිල්ල තියන්නේනම් අවිද්‍යාවටමයි අවිද්‍යාවටයි තන්නාවටයි උපානයයි පදනම් කරන නැත්තම් පැන වෙන්නේන මවකුසක් පිරුවවා පාපකෙනකට මකුසක් පැවවෙන්නේ ද එන මවකුස පැනවිනි අ ද්‍යාවට එනම් බුද්ධාදී රහතන් වහන්සේලාත් මවකුසකට එෙනවානගෙන් යයි අවිද්‍යාවකට එන පණඩිතයක් ඇවිල්ලතින අවිද්‍යාවෙන්ම තන්හාර්ම දායාදයක් විදියට තමයි හැබයි දැම්ම පන් දැම් පණිතයඇගත්ත එනම් වෙනසක්නය බාලයාගේ ප්ඩිතයගේ පණ්ඩිතයාගේ මොකක්ද වෙනස පණ්ඩිතයගේ වෙනසක් තියෙනවා පින්න අත්නී පණඩිතයාට එතකොට දැන් අරා බාලයයි පණඩිතයයි දෙන්නටම සුකවේදනා දුක්වේදනා හටගන්නවා. අවිද්‍යවිම දායා දෙයක් අනම රූප ධර්මයන් පහල වෙන නාමරපධර්මයන් පහල වෙනකොට සුකවේදනා දුක්වේදනත් පහලන ඔොතට දෙන්නම සමානයි දෙන්නම සමානයි. එකොට දැන් සුකවේදනා දුක්වේදනා පහල වෙනකොට පණ්ඩිතයාගේ වෙනස තමයි සුකවේදනාව ඇතිවෙන්නේ ස්පර්ශය නිසා කියල දන්න එච්චරයි. ප අවිද්‍යාව තන්නාව නම රපදර්මියට පහලවි මත සුකවේදන ක්වේදන දෙන්නට පහල වෙනවා ඇැයිව පන්ඩිති ෙනස්සන ොතිරන්න නද. සුකවේදනාව පාල වෙනකොට සුකවේදනාව ගෙනපු එලිය ලෝකයක් තියෙනවා කියලෙ හි තන්නේ. සුකවේදනාව ගෙන සුකවේදන විද මී පැත්ති ඉන්නවා කියලා හි තන් ත්න සුකද විද නට විද දශ ප ච ක ැ ප ශ්න. ඥානික තින දැන මෙත නොඩොමන් යාන හොඳටම තිෙනවයි අපිමෝ කියලා කියලා කියලලා තට දර්ශන හිතියෙනවා. දර්ශන පායෝගිකව ය දෙන්න පායෝගයදෙන් ඇතැ පඩි තෙනෙවේ එදැම්බලන්න ප්‍රයෝග යදන්නේ දර්ශන ඥාන තින නවත් පායෝගි යෝදා ගන්න බෑ ප්‍රාෝගික ජීවිතය සත්ව උද්ගල භාවකම ලක වැටහෙනයි එච්චරට අවිද්‍යාවයි තන්නාව උපාදාානය කියන කෙ බහල අහිත න මේ කාල මිල්ලනවා කියනක ලේසි වැඩක් නෙමි ප්ිත භාවයට එකතුුණ කෙනෙක් ලේසි වැඩක් නමේ. එතවට ඒවිදියට බලන ශ්‍රාවකයකුට අර පන්ඩිතයකි ස්වභාවේ තමයි අර අවිද්‍යා සහගතව තන්නාසාහගත උපාදාන සහගතව නාමරූපදධර්මයන් පහ වෙලා ආයතන හයත් පහල වෙලා ලෝකයකන දෙන්නගම වෙනසක්න ඇත නිර හැබ පන්ඩිති වෙනස්ෙන්නේ සුකවේදනාව ඇතිවන කොටක් ස්පර්ශය නිසා ඇතිවෙනවා කියලා දන්නවා. වේදාව ගෙනපපු ලෝකයක් විට එල ලෝකයට වැ දර්ශ පායෝගකව. දිලා හිනන්නේ මට සැපවේදාව ගෙනාවේ මගේ දරුවනි මගේ දරුවග රූපේ නේදම දකිින් යනීමට කොච සතුටුද මෙම දරුවයි කදාපු එක ගැන කියලා එයාට සැපවේදනාගෙනාපු දරාව ලිය පේනෑ. ඇහි ස්පර්ශය නිසා රූපයේ වැටහින කමක් වෙනවා ස් පර්ශයේ නිරෝධර්මයක ස් පර්යේ නිරුද්ධවීමන් වේදෙනනාව නිරුද්ධ වී යනවා කියලායාට වැටහින්න පටිත් සවම්පාදින් පේනවා. එත ගොට අන්න දර්ශනය ප්‍රායෝගික වේදිලා ඇහැමානීදී. ඇසමානයේදී දර්ශනය ප්‍රායෝගිකව යෙදිලා. එතුළ ඇසමානයේදි ප්‍රායෝගිකව දර්ශනය යදදු නැත්තං මේ අතර්ථයටට කවදාවත් එකතු වෙන්න බෑ ඔන්න ඔතන තමයි පණඩිතය වෙනස ඒනිසා දරුව වෙනස් වනත් දරවා වැටුනක් දරවා බිඳුනත් දරුව කැඩුනක් දරුවවා මලත්. ඒනිසා අහට ගන්නයම් දුක්දොම්න්නසක් තියෙනවා නම් පන්ඩිතයාට ඒ දුක්දුන්නස ඇතිවෙන්නේ අනාගතෙයට දුක සකස්වෙන්නේ. ඔන්න ොතනතමයි පන්ඩිතයගේ වෙනස බාලයාගේ ප්ඩිතයගෙනස. ඔන්න ඔයාර්ථයෙන් බලන්නේ අසේ වනාච, බාලානං පන්ඩිතාානංච සේවන බාය ඇසු කරන්්ඩපා පණ්ඩිතය ඇසුරු කරන්ඩ කියලකිවේ පඩිච්ච සමුපාද දර්ශනහසේ ලෝකයේ විමසන මනුස්්‍යයත් එකක එකතු වෙන්න කියන එක. එතුරඒ කොච්චර ගැඹුරක්තියනතාවක්ද එනගේ ගැඹුර ස්පර්ෂ කරගන්න නැතුව ලෝකයේ දිහා බලනකොට පණ්ඩිතයා කියලා හිතාගෙන අපිට අරා අද්‍යාතාහක ාලයෙක්කමයි දැ ගනුදනු කරන්නව ඒකයි නිවවෙ නැත්තේ. ලෝකයේ නම් ප්ිතේ කොය කලු නික හයනවටත් වඩ අමාරුදය. මෙහි පණ්ඩිතය නෑ කෙලෙස් සහිත ලෝකයක් දර්සන ඥානී යොදල බලන්න උදව කරන තල්ලුවදෙන මිනිහෙක් නෑ ලෝකී. ඒ නිසා පින්වත්න අපේ ඥා අපේට අවශ්‍ය එතකට දැන්ගේ එතකොට ආවේදන් ස් පර්ශයයේ නිසාවේදන ඇතිවෙන ව විපර්සය නිරද්ධලයන්කට වේදනව නිරද්වලයනවාන මෙතන අනිත්‍යපසින් අනාත්මෝසිම් බලන්න පුලුවන්කම යදෙනොත්ද දර්ශන ඥානයේ ප්‍රයෝගිව අනිත්‍යදු කනාත්මසිෙන් ප්‍රයෝගිකව යොදන්න පුලුවන්කම ඇති වෙනවා. එනම් අනිත්‍යදු කනාත්මෝසින් ප්‍රාෝග යොදන්න බෑ පණ්ඩිතයාග සුර නැතුව. එක කවුරත් දන්නේ නෑ. අන්න එතන තම අනිත්‍යයදු කනනාත්මසිම් බලන්න ස් පර්ශයේ නිසාපේන වාශ පරසය යුද්දවම නිරදල යනවානම් මේ නිරෝධ ධර්මය නිරුද්ධ වෙලා යන්නේ අනිත්‍යතාවේ ස අනාත්මී පදනම් කරගන නේද කිය නිරෝධ ධර්මයක් මත පවතින ආවයනික තත්තය අනාත්මය නේද අනාත්මේ නේද කියලා අන්න එතනයි අප අනාත්ම යදල බලන්ඩරෝඩ ප්‍රයෝගික ජීවිතී ම හැම ලාෝකම අපි අනිත්‍යයි දුකායි අනාත්මයිකනි ඇස් දෙක පියාගන කරන්න ඕන එක කන්නෙමි දර්ශනය ප්‍රායෝගි තලේ පාවිච්චි කරන්න ඕන පාවිච් කරන්න බැරි වෙන්නේ අද සත්ව පුද්ගල භාවිකම් ලෝකෙ වැටහෙන් නිසා වැටහෙන්නේ අවිද්‍යාවයි තන්නහා උපාධනය කන කෙලෙසේ බහුල නිසාඒ කෙලෙසිෙන් බහුල නිසා එදන ප්‍රයෝගික ජීතමීක යොදාගන්නඩනම් අපට පුළුවන් වෙන්නඕන බුදුරජාණ ස්වාදාලවිදියට ලෝකයේ පාවිචි කරන්නහම පාවිච්ි කරොත් තමයි අපට අවබෝධ කරයන්න්න හොඳයි අපට දේශනාවට කාලී යවරවෙන නිසා පිදේශනාවනි මා කරනවා. ඔබ හැම දෙනාටම මේ දේශනාව ජීවිතාව බෝධය ධර්ම බෝධ පිනිස.